ඔන්න දැන් මේගොල්ලන්ව ගෙනල්ලා දවස් 3ක් වෙනවා මේගොල්ලන්ව ගෙනාවු වීඩියෝ එක දැක්ක නැත්නම් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එක ගොඩක් ෆන් වීඩියෝ එකක් මම ලින්ක් කරන්නම් උඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ වගේම කාඩ් එකකුත් දාන්නම් ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් මේගොල්ලන්ගේ සයිස් එක ගැන කිව්වොත් එහෙනම් මේ රෙඩ් එක කැට්ෆිෂ්ලා පැටවු දෙන්නගේ සාමාන්‍යයෙන් අඟල් 3ක් විතර මේ ඇඟිල්ලත් එක්ක බැලුවහම ඔයගොල්ලන් පේන ඇති පොඩි ටැංකිය එක දාලා තියෙන මේක කොරන්ටයින් ටැංක් එක ඒක තමයි පොඩ්ඩක් මේ කහ පාටට වගේ පොඩි කහ ගතියක් තියෙන්නේ කොරන්ටයින් ටැංක් එක නිසා සැරින් සැරේ බෙහෙත් දානවා මාළුන්ගේ ලෙඩ තිබ්බොත් හොඳ වෙන්න කියලා දැන් දවස් 3කදී මම මොකද්ද කරේ කියලා ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම මේගොල්ලන්ට කන්න දුන්න එක සැරයක් පළවෙනි දවසේ රෑ කන්න දුන්න ඊට පස්සේ අපි මේ වීඩියෝ එකේදීම ඔයගොල්ලන්ට ෆීඩින් වීඩියෝ එකත් බලන්න පුළුවන්කම් තියෙනවා මුලින්ම දැන් මේකේ ඉන්න නිසා මේකේ ටිකක් ලොකු කරලා වෙන ලොකු කොරන්ටයින් ටැංක් එකකට දාන්න තමයි අයිඩියා එක ප්ලෑන් එක තියෙන්නේ. දැන් මේ දෙන්න ওই විදිහට ඉන්න නිසා ඔයගලන් පේනදි මෙතන කෑම දාලා තියෙනවා පැලට්. මේ කොපෙන්ස් පැලට් එක දාලා තියෙන්නේ. ඔයගලන් පේනදි ඒ වගේම මේකේ මඳුරු පණුවෝ ඉන්නවා. මේකේ මාළු හිටියේ නෑ. එක දිගට නිකම්ම දුවපු ටැංකියක් නිසා මඳුරු පණුවෝ ඉන්නවා. ඒක ක්ලීන් කරන්න ඕනේ අපි මේකට වෝටර් චේන්ජර් දෙන්න ඕනේ මේගොල්ලන් දැන් දාලා දවස් 3ක් නිසා මේගොල්ලන්ට ෆීඩින් එහෙකුත් කරපු නිසා වෝටර් චේන්ජර්ක් දෙන්න ඕනේ අපි මේ මාළු කෑම කාලා නැහැ මේගොල්ලන්ට පැලට් කාලා පුරුදු නැති නිසා මේ පැලට් වලට හුරු කරන්න විතරයි කයිද නැද්ද කියලා ෂුව එකක් නැහැ රසයට පුරුදු වෙන්න සුවඳට පුරුදු වෙන්න තමයි මේ විදිහට පැලට් එකතු කරන්නේ දැන් මේ ඔක්කොම අයින් කරලා අතන මඳුරු පණුව ටිකත් අයින් කරලා අපිට මේකට 50 විතර % වෝටර් චේන්ජර් දෙන්න ඕනේ ඒක නිසා දැන් අපි මොන්ස්ටර් මාළු විශේෂයෙන් මේ කැට්ෆිෂ් වර්ග විශේෂයෙන් ඔක්කොම මොන්ස්ටර් මාළු හදනකොට ඉක්මනට ලොකු කරගන්න ඕනේ. දැන් මෙහෙමනේ මේගොල්ලන් ඉක්මනට ලොකු වෙනවනේ ඉක්මනට ලොකු කරගන්න ඕනි කියලා කියනවනේ ඉක්මනට ලොකු කරගන්න ඕනි කොහොමද ලොකු කරගන්නේ කොහොමද කියලාත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් දැනගන්න තියෙනවා. කී දේ තමයි බේසික්ම දේ තමයි වෝටර් චේන්ජ් ෆිල්ටරේෂන් හොඳ වෙන්නත් ඕනේ මේක පොඩි ටැංකියක් නිසා පොඩි හැංග් ඔන් බෑක් ෆිල්ට් එකක් තියෙනවා හැබැයි ලොකු ටැංකියක් නම් හොඳ ෆිල්ට් එකක් අවශ්‍ය වෙනවා දැන් අපි වෝටර් චේන්ජ් එකක් කරමු මේකට සාමාන්‍යයෙන් ෆිල්ට් එක පිරිසිදු කරන්නේ නැහැ වතුර විතරයි පිරිසිදු කරන්නේ 150ක් විතර වතුර අයින් කරලා පිරිසිදු කරලා ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ මොනවද මේගොල්ලන් ගැන කතා කරන්න තියෙන්නේ කියලා ඔගලන් දකින්න ඇති වෝටර් චේන්ජ් එකක් කරා 50% වෝටර් චේන්ජ් එකක් කරා සාමාන්‍යයෙන් මං සතියකට වෝටර් චේන්ජ් දෙකක් විතර කරනවා මොකද මේගොල්ලන් පොඩි අය ඉක්මනට ඉක්මනට ලොකු කරගන්න ඕනේ හැබැයි ෆිල්ටර් එක පිරිසිදු කරන්නේ නැහැ වෝටර් චේන්ජස් විතරයි ඒක නිසා ඒක මූලික දේ අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ අපි මේගොල්ලන්ගේ දැන් සාමාන්‍යයෙන් දැන් දවස් 4කට විතර පස්සේ ආයි වෝටර් චේන්ජ් එකක් කරමු. එතකොට කැමරාව අතට අරගෙන කතා කරමු. මෙහෙමයි වෝටර් චේන්ජ් එකක් කරද්දී මූලික වශයෙන් කියන්න ඕනේ ස්පෙෂලි කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ ක්ලෝරීන් වෝටර් තියෙනවා නම් ඩී ක්ලෝරිනේට් එකක් එකතු කරන්න ඕනේ. ඒක නිසා ඒවත් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. නිකන් වතුර මාරු කරනවා කියලා එකපාරට වතුර අයින් කරලා එකපාරට වතුර දාන්න පුළුවන් ගමන් නැහැ. ඒක නිසා මගේ වතුර ලින්දේ වතුර හොඳ නිසා ලින් වතුර නිසා තමයි මම මෙහෙම වෝටර් චේන්ජ් කරන්නේ අනික සෑහෙන කාලයක් මේ විදියට මොන්ස්ටර් මාළු හදලා එක්ස්පීරියන්ස් එක තියෙන නිසා තමයි මේ විදියට එකපාරට හිතන ගමන් වෝටර් චේන්ජස් කරන්න පුළුවන්කම තියෙන්නේ. බෙහෙත් මුකුත් අරේ මේ මුකුත් එකතු කරන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මේගොල්ලන්ට හොඳින් ඉන්නවා කනවත් එක්ක කිසි ප්‍රශ්නයක් නැතුව. දැන් අපි ඊළඟ දවස් 3කින් 4කින් විතර බලමු ඒ වගේම මේගොල්ලන්ගේ ෆීඩින් වීඩියෝ එකකුත් බලමු කොහොමද කියලා.
දැන් ඕගොල්ලන්ට පේන විදිහට අපේ පළවෙනි ෆීඩින් එක කළා දවස් දෙකක් වෙනවා ටැංක් එක පිරිසිදු කරලා දවස් හතරක් වෙනවා අලුතෙන් මම කිසි දෙයක් පිරිසිදු කරේ නැහැ ඕගොල්ලන්ට පේන ඇති අපි පිරිසිදු කරපු අතුරු වෙච්ච තියෙනවා දැන් මාළු දෙන්න ටිකක් ලොකුයි අර වීඩියෝ එකේදී ෆීඩින් වීඩියෝ එකේදී ඕගොල්ලන් දකින්න ඇති අරය පොඩ්ඩක් කනවා අඩු ඒක නිසා එයාට සිලෙක්ට් කරලා කියන්නේ එයාට වෙනම විශේෂයෙන් කන්න දෙන්න වෙනවා දැන් අපි ඕගලන් පේනවාද ඉස්සෝ තියෙනවා අපි දාලා බලමු කවුද කන්නේ කියලා බොහෝ දුරට මෙයා තමයි කන්නේ අර එනවා අඩුයි කොහොම වෙයිද කියලා කියන්න බෑ අනිත් එක්කෙනා එනවා අඩුයි මේ මෙයා කනවා දැක්කද අර එයා එකයි කෑවේ අර එනම් කෑව ඕගලන් දකින්න ඇති මෙයා ඉන්නේ නෑ මෙයා එක කෑල්ලයි කෑවේ අර කෑලි කීපයක් එකපාර කඩට ගත්තා ඒක නිසා අරයට පොඩ්ඩක් කෑම අඩු කරලා හැම වෙලාවෙම නෙමෙයි දවස් දෙකකට සැරයක් දෙනවා මම මෙයාට පොඩ්ඩක් දවසකට සැරයක් මොනවා හරි කන්න දෙනවා එතකොට ඒක කන නිසා දැක්කනේ රණ්ඩු වෙන හැටි අනේට කන්න පුළුවන්කම තිබ්බත් ඒත් කන්නේ අන්න එනෝ හොයාගෙන හොයාගෙන කන්න අන්න එකක් කෑවා 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 බොලි එකක් කෑවා ඒක නිසා තව කෑලි දෙකක් තියෙනවා ඒ කෑලි දෙක හිමීට හොයාගත්තාන් පස්සේ එකයි තාම හොයාගත්තේ නැහැනේ සාමාන්‍යයෙන් මම මේ විදිහට දැන් මේගොල්ලන් තාම පොඩි නිසා දවස් දෙකකට විතර සැරයක් තමයි කන්න දෙන්නේ. මොකද චූටි කාලෙදී ඉක්මනට ඉක්මනට කන්න දෙන්න ඕනි ඉක්මනට ලොකු කරගන්න ඕනි නිසා ඊට පස්සේ අපිට සාමාන්‍ය ලොකු නෑම් පස්සේ අඟල් 8ක් 10ක් විතර වගේ වෙනකොට සතියේට දෙතුන් දෙසැරයක් විතර දුන්නත් ඇති. සතියේට එක සැරයක් හරියට දුන්නත් හොඳටම ඇති. මොකද මගේ පොන්ඩ් එකේ ඉන්න අය දැන් අඩි දෙකක් ලොකුයි. මේගොල්ලන්ට සාමාන්‍යයෙන් ලොකු අය නිසා සතියේට එක සැරයක් විතරයි අවශ්‍ය ප්‍රමාණයට දෙන්නේ. මං දැන් වෝටර් චේන්ජ් එක කරේ ඔයගලන් වීඩියෝ එකේ මුලින් දකින්න ඇති වෝටර් චේන්ජ් එකක් කරා දැන් මේ වෝටර් චේන්ජ් එක කරේ දවස් 6කට පස්සේ ඇත්තම කිව්වොත් සතියකට විතර පස්සේ තමයි වෝටර් චේන්ජ් එක කරේ මං ඔයගලන්ට වීඩියෝ එකේ මුලදී කිව්වේ දවස් 4ට ඒ කියන්නේ සතියකට දෙසරයක් සාමාන්‍යයෙන් දවස් 4න් 4ට තමයි මම පොඩ්ඩක් බිසි වුණ නිසා සතියකට එක සැරයක් අඩුම තරමේ සතියට එක සැරයක් වෝටර් චේන්ජ් එකක් දෙනවා නම් හරියට වෝටර් චේන්ජ් එකක් දෙනවා නම් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ක්ලෝරින් වතුර තියනවනේ ඇන්ටි ක්ලෝරින් එකතු කරලා ඩික්ලෝරිනේට් එකක් එකතු කරලා මොනවා හරි කන්ඩිෂනර්ස් එකතු කරලා ඒ වගේ දේවල් එකතු කරලා හරියට නිවැරදිව වෝටර් චේන්ජ් එකක් දුන්නොත් මේ මොන්ස්ටර් මාළු ඉක්මනට ලොකු කරගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම මං කිව්වා වගේ රෑ වෙනකොට අපිට මේගොල්ලන්ට ෆීඩින් එකක් කරන්න පුළුවන්කම තියෙනවා මොකද ෆීඩ් කරලා ඕගොල්ලන් ෆීඩින් වීඩියෝ එක දකින්නේ නැත්තේ දවස් 3කට කලින් ෆීඩ් කරපු එක තමයි ඕගොල්ලන් දැක්කේ ඒක නිසා දැන් අපි ආපහු ෆීඩ් කරමු හොඳටම කන්න දුන්න නිසා දවස් 3කට පස්සේ අද තමයි ෆීඩ් කරන්න හිතාගෙන ඉන්නේ ඔන්න ඒ විදිහට තමයි ඕගොල්ලන් වීඩියෝ කොටසෙන් කොටස දකින්න ඇති මම මොනවද කරේ කියලා දැන් තව කරුණු කීපයක් කියන්න ඕනේ ඕගොල්ලන්ට පේනවාද මෙතන මේ රතු පාටට එහෙම මෙහෙම තියෙනවා මේ පැලට් ඕගොල්ලන් වීඩියෝ එකේ මුලදීම දකින්න ඇති මම පැලට් දුන්නා එතකොට කවුරුත් පැලට් කෑවේ නැහැ ඒ සති දෙකකට කලින් සති දෙකකට පස්සේ මම දැන් එක දිගට දවස් දෙකෙන් දිගට පැලට් එකකින් දෙක එක දෙක දානවා අර සුවඳට සහ රසට පුරුදු වෙන්න පුරුදුනෙන් පස්සේ දැන් බඩකින් තිබ්බ දවස් දෙකක් ඒක නිසා ඊයේ රෑ දාපු පැලට් කාලා තිබුණා ওই විදිහට තමයි පැලට් වලද පුරුදු කරන්නේ පොඩි කාලේදී පුරුදු කරගන්න එක ලේසි බඩකින් ටික කාලයක් බඩකින් තියලා මම අර කියපු විදිහට හුරු කරලා පැලට් දුන්නහම පැලට් වලට හුරු කරගන්න පුළුවන් ඕගලන් පේනවා ඇන්ටි දෙන්නගෙන් බඩ තියෙනවා අර එකෙත් බඩ තියෙනවා දැන් දෙන්නම එකම සයිස් 5 ඉන්ච් වලටත් වැඩිය ලොකුයි 6 ඉන්ච් වලට කිට්ටුයි
දැන් ওই විදිහට තමයි මං මොන්ස්ටර් මාළු විශේෂයෙන් පැටව් හදනකොට රෙඩ් ටේල් පැටව් හදනකොට ওই විදිහට තමයි ඉක්මනට ලොකු කරගන්නේ සති දෙකකින් 3 ඉන්ච් වගේ ගෙනාවේ මෙච්චර ලොකු වුණා මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න විශේෂයෙන් රෙඩ් ටේල් හදන්න ඉන්න අයට මගේ වීඩියෝස් බලපු අයට මෙච්චර කාලයක් බලපු අයට හදන්න හිතාගෙන ඉන්න අයට හදන අයට හැමෝටම බලන්න ෂෙයා කරන්න ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මං කලින් වීඩියෝ එක ඇක්වේරියම් ටුවර් වීඩියෝ එක ගෙනාව ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පේනවා ඇති एक फन वीडियो एक स्पॉटेड गा कने कुछ गिनाओ लोको स्पॉटेड गा कने एक निशा ये वीडियो का बलन अनिवार्य मां क्यों आने मैं देना विकुनान ने गिनाओ किया ला और ना दें विकुनान ने दाल थी ने ओगलांटे व्हाट्सएप नाम के स्क्रीन ने पेन है ओगलान खता कराने पुलवां काम थी ना 5 इंच वाले वैडिये लोको ही 6 इंच वाले खिट्टुई ओगलांटे मिलगाना देनगान पुलवां ये व्हाट्सएप नाम बेगड़ व्हाट्सएप कलो और ना ओए विधि तमाम वीडियो का मैं वीडियो लाइक किया दागने अदर गिहिल्ले नान तावत मे वगे अलुत वीडियो हेकिंग हम बेना बाला पुरुत्तु है।